දැන් අපි ඩයිනමික් එක්සයිස් කියන්නේ මේ වෝමින් අප් එක්සයිස් කරන්නේ දැන් අලුත්ම පිළිවෙල ලෝකෙ හොයාගත්තේ අපි අර නෝමල් එක්සයිස් කරන ජෙනරල් පිළිවෙලක් තියෙනවා අපි ඒකත් කරනවා සාමාන්‍ය මේ ඩයිනමික් එක්සයිස් කරපුවාම අපේ ස්ට්‍රෙචින් මසල්ස් අර මේ මසල්ස් එහෙම හොඳට ස්ට්‍රෙච් වෙනවා එතකොට අපේ හිප් එක නී එක ටෝ අරවා මේ ඔක්කොම රිලැක්ස් වෙන්න තමයි මේ ඩයිනමික් එක්සයිස් හදලා තියෙන්නේ අපි දැන් පටන් ගන්නවා ඩයිනමික් එක්සයිස් වලින් හොඳට පල්ලයට යන්න රයිට් ఐది స్టెపా దసరా కరన్న రైట్ స్టార్ట్ අපි දැන් පටන් ගන්න ස්ට්‍රෙචින් එක්සයිස් දෙවෙනි එක අපි ටෝ එක ගේන්න ඕනේ විරුද්ධ අත තමුන්ට හුරුව අත උස්සන අතේ අනිත් කකුල තියෙන්න ඕනේ ඒක විරුද්ධ පාදේ තමන්ගේ අත අත දිහා බලලා මේ කකුල ගෙනියන්න ඕනේ වේගයෙන් අත ළඟට ඒ කියන්නේ අපේ මේ මේ මේක ස්ට්‍රින් ලෙග් එක ඒකට අපි කියනවා අපි මේ දුර පැනීමේ සහ හයි ජම්ප් එකේ ඒක උස පැනීමේ මේ වේගයෙන් තමුන්ගේ ප්‍රී ලෙග් එක ගන්න ඕනේ එතකොට මේ ව්‍යායාම කරද්දී ඒවට ගොඩාක් රුකුල් දෙන එක يعني ඒවට ගොඩක් මේ උදව් වෙනවා මේ ව්‍යායාම හරියාකාරව කරද්දී අත ඉස්සරහට තියලා කකුල මේ රයිට් අපි ඒක විරුද්ධ කකුලයි විරුද්ධ අතයි ස්ටෙප් දෙකක් මාරු කර කර දිගටම කරනවා මීටර 10ක් විතර දෙසරයක් රයිට් කරන්න තුන්ගෙන අවධිය ස්ටේජින් ඩයිනමික් එක්සයිස් වලට යන්නේ අපි දැන් හැන්සිම් මසල් එක ඇදුනා එතකොට කාෆ් එක වුණා ටෝ එක වුණා දැන් මේ හිප් එක දැන් හිප් එකයි මේ නී එක එහෙම හොඳට බෙන් කරන්න ඕනේ ඒවා ෆ්ලෙක්සිබිලිටි වුණාම අපිට ඉවෙන්ට් එකට අදාළ විදිහට ඉවෙන්ට් එක ඉන්ජරියක් නැතුව හොඳට කරන්න පුළුවන් අපි දැන් ෆ්ලෙක්සිබිලිටි එක තුන්ගෙන එක තමයි අපි ටෝ එකට තමුන්ගේ ටෝ සපත්තුව තියන්න ඕන නී එක ළඟ තියලා පුළුවන් තරම් පල්ලයට යන්න ඕනේ ආයි අර විදියටම ස්ටෙප් දෙකක් ගිහිල්ලා ආයි රයිට් පල්ලයට යන්න ඕනේ රයිට් කරන්න සපද්දුදියන් කකුල්ලක් දැක්